ශ්‍රීලංකාව වටා මුහුදු තීරය කොරල්පර රාශියකින් යුක්ත වුවත් අද වන විට එම පරිසර පද්ධති බොහෝමයක් මිනිස් ක්‍රියාකාරකම් සහ දේශගුණ විපර්යාස හමුවේ මුලිමොනින්ම හෝ විශාල වශයෙන් විනාශ වීමට ලක් වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතිරි වී ඇත්තේ සජීවී කොරල් පරිසර පද්ධති 11ක් වන අතර ඒ තුළින් කායංකරණි කොරල් පරිසර පද්ධතිය ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත ප්‍රදේශයක් වේ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා කලක සිට ප්‍රචලිතව පැවති ප්‍රදේශයක් වන මෙම පරිසර පද්ධතිය අපද්‍රව්‍ය තුලින් සිදුවන සමුද්‍ර දූෂණය අනවසර දීවර ආම්පන්න භාවිතය සහ අවිධිමත් සංචාරක කර්මාන්තය තුලින් විනාශ වීමේ අවදානමකට ලක්වීමට ඉඩ ඇති පරිසර පද්ධතියකි. මෙනිසාම තමයි සමුද්‍රීය පරිසරය ආරක්ෂා කළ යුත්තේ. මෙනිසාම තමයි මුළු මහත් ලෝකයක්ම සමුද්‍රීය පරිසරයක් ගැන කතා කරන්නේ. ඒ වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවලා තියෙනවා. අපි ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ හත් දින පැය සමගින්. අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් අන්තර්ජාතික පෙරළ පිරිසුදු කිරීමේ දිනේ. ඒ වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිළිබඳව වඩවඩාත් කතා කරන්න සූදානම්. අපි මැදිරියට ආරාධනා කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමියට නීතිඥ දර්ශනී ලහදපුර මහත්මියට. අපි ඔබතුමියට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. සුබෝදෑසනක්. අපි අර වීඩියෝ පටෙන් දැක්කා වගේම දර්ශනී මහත්මිය මේ සමුද්‍රීය පරිසරයට සෑහෙන බලපෑම් සිද්ධ වෙලා තිනෝ. ඒ අතරදී පෙරමුණෙන්ම ඉන්න ආයතනයක් තමයි ඒ වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් පියවර ගන්න ප්‍රධානතම ආයතනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. අපි පටන් ගමු එතනින්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය බිහි වෙන්නේ ඇයි? ඒකට පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා පොඩි දෙයක් පැහැදිලි කරන්නම් නජිත්. සමුද්‍රය කියලා ගත්තම ඒක ඇවිල්ලා ලෝකෙ තියෙන විශාලම පරිසර පද්ධතිය. ඒතර අපේ රට වගේ අටගුණයක් විශාලයි සමුද්‍රය. රටේ භූමි භාගය වගේ අටගුණයක් විශාලයි සමුද්‍රය. ඒතර මේ සමුද්‍රය ආරක්ෂා කරන්නට පෙරවෙරළ වෙරළ කලාපය සමුද්‍රය මේ කියන සමස්ත කලාපය ආරක්ෂා කරන්න, එම කලාපයේ පරිසරය ආරක්ෂා කරන්න මුඛ්‍ය පරමාර්ථය කරගෙන පිටුපු आयतने तमें समुद्रीय परिसर आरक्षण अधिकारी मे अधिकारी पीठवलतीकट आया अदाल पनत तमय दिदाटे अंक तिस्पहाधारण समुद्रीय दूषण वेलक्मे पनत मे पनते अटती अभी बलती है वेरलतीरला मीटर तुनसी क्रटपेट इवगेम वेरलतीरला नाग शतप दिशी मुहूदपेट की समस्त परिसर आरक्षा करट दूषण अवमकराट दूषण वलाक्वाट सह संबंध नीति में क्रियामार्ग गन्न अधिकारी समुद्री परिसर आरक्षण अधिकारी एक अंतर्जाति मुहूद की अभी अभी रटवागे विंगला मुहूद संबंध अंतर्जाति समुद्र आश्रित यथा नाविक क्षेत्र आश्रित दिन अंतर्जाति सम्मति प्रश्नाप्ति क्रियात्मक करांडट एवं समुद्र संपत् आरक्षा करांडट तमें समुद्री परिसर आरक्षण अधिकारी दर्शन महात्मे प्रश्न संधान कलार मुहुद बेरलिंदांग मीटर तुनसियाटायतुरटे वकेम मुहुद बेरलिंदांग नाविक सतपुम बहु प्रमाण्यक वनट मुहुद दिशट मे ए सियल बल परिसर आरक्षण अधिकारी सतुभव ऐ मे विरलिंद मीटर तुनसिया कैतुरट मुखद मे विरल आश्रित कलापे बलपैम तीर्ण मुखद मुहुद मोखरी बलपैम तीन अद ऐ मे विरलिंद मीटर तुनसिया कैतुरट ते बल विरला समुद्र विंकर बेह विरल सिद्धवेन हेम बलपैम किलिम इवरवे समुद्र दी इतना विरल वितरा बलपैम तपी साका विसरहते रही विरल वितरा रट मेद मैदानी रट मेद अनुराधपुर नूर इनकी नगले क्रियाकारक अनिवार्य समुद्र बलपैम तीन अभी विरल तीर आरक्षा के विरलतीर इतनी पटांग अभी कवदा समुद्रेट या विरलतीर आश्रित तमाइ समुद्रीय तीन इतम पोषक कला आवट तमाइ कुरपरती आवट तमाइ खड़ोला हदि समुद्रेट संबंधी तीन अनिवार्य
වෙරළතීරේ නැතුව අපිට සමුද්‍රය ගැන කතා කරන්න බෑ. එනිසාම තමයි හෙට දවසේදී ඔබතුමිය මේ පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කරලා අන්තර්ජාතිකව වෙරළ පිරිසිදු කිරීමේ දිනයක් වශයෙන් හෙට දිනේ නම් කරලා තියෙනවා. අපි කතා කරමු ඒ ගැනත්. ඇයි මේ අර ඔබතුමිය සඳහන් කළා වගේ මට අවශ්‍ය වුණු පිළිතුරු ඔබතුමිය ලබා දුන්නා. ඒකට හේතුව තමයි දැන් අර ඔබතුමිය සඳහන් කරපු විදිහට මුහුදු වෙරළ මුහුද ඒ වගේම ඒ ආශ්‍රිත ගොඩබිම් කලාපේ වෙන් කරන්න බැහැ. බොහොම සංවේදී කලාපයක්. මේ කලාපේ සිද්ධ වෙන දේවල් මුහුදටත් බලපාන මුහුදු ජීවීන්ටත් බලපාන ඒ නිසා තමයි වෙරළක් උනත් පිරිසිදු කරන්න ඕන කියන කාරණාව සඳහන් කරන්න අපි කතා කරමු මේ ගැන. තයි අන්තර්ජාතිකව වෙරළ පිරිසිදු කිරීමේ දිනයක් නම් කරලා තියෙන්නේ මොකද්ද හෙට දවසේ සිද්ධ වෙන්නේ අපි කතා කරමු. ඔව් අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනය ඇතර මේක දැන්ට අවුරුදු 30කට කලින් විතර පරිසර ක්‍රියාකාරී තීරුම් අරගෙන මේ පරිසරයට වෙන හානිය මූලිකවම වෙරළ තීරය නිසා සාගරයට වෙන හානිය තීරුම් අරගෙන නම් කරන ලද දිනයක්. මේ දිනය හැම වසරකම සැප්තැම්බර් මාසේ 3 වෙනි සෙනසුරාදා තමයි සමරන්නේ. ඒකට සමස්ත ලෝකවාසීන් හැම රටකම එකතු වෙලා මුහුදු වෙරළට එකතු වෙලා තම තමන්ගේ වෙරළ තීරය පිරිසිදු කරනවා. දැන් මේක පිරිසිදු කිරීමට එහා ගිහිල්ලා තමන් තමන් එකතු කරන මේ අපද්‍රව්‍ය ලේඛනගත කරනවා. ඒකට අපිට පුළුවන් තීරුම් ගන්න පරිසරයේ වෙරළ තීරය පිරිසිදු කරන ගමන් කොයි කොයි දේවල් වලින්ද කොයි වගේ භාණ්ඩ වලින්ද කොයි වගේ ආයතන වලින්ද මේ පරිසර දූෂණයට විශාල වශයෙන් දායක වෙන්නේ කියලා. එහෙම කරලා හඳුනගනක් තියෙනවා මේ සමස්ත ලෝකෙ ගත්තම මොනවාද මූලිකවම මේ වෙරළ තීරයේ අපිට සිදු කරන නැත්නම් සාගරයේ අපවිත්‍ර කරන ප්‍රධාන වෙළඳ භාණ්ඩ මොනවද නැත්නම් වෙළඳ නාම මොනවද කියන තැනටම සන්නාම මොනවද කියන තැනටම හොයාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ඔබතුමගේ හඳුනා ගැනීම තියෙන විදිහට මේ මේ කොයි කොයි ද්‍රව්‍යද වැඩි වශයෙන් මේ විදිහට දකින්න හම්බ වෙන්නේ. අපි වෙළඳ සන්නාම කියන එක හොඳ නෑ කියලා මම හිතනවා. අපි ද්‍රව්‍ය වශයෙන් සඳහන් කළොත් බොහෝ විටම මේ බීලා විසිකරන ප්ලාස්ටික් බෝතල් ඒවා ගොඩක් වෙලාට බොහොම ප්‍රසිද්ධ පැණි බීම නැත්නම් බොහොම ප්‍රසිද්ධ බීම වර්ග තියෙනවා වෙළඳ සන්නාම වලින් තියෙන මෙගා බෝතල් සහ පොඩි බෝතල් වෙළඳ සන්නාම මට කියන්න බැහැ. නමුත් ඒ බීම බෝතල් තමයි ගොඩක් වෙලාට සමුද්‍ර ලෝකේ වටේම සමුද්‍රයේ අංක 1ට මේ හොයාගන්නට පුළුවන්. ඉතින් ඒ සමාගමත් ඇත්තටම නම් කරලා තියෙනවා මේ අංක 1 සමුද්‍ර දූෂක සමාගම කියලා. ඉතින් අන්න ඒ විදිහට අපිට තවත් සමහරట్లాට අපේ නිවසට එන ඔය FMCG කියන්නේ එදිනෙදා පාවිච්චි කරන ද්‍රව්‍ය තියෙන සමාගම් තියෙනවා. ඉතින් ඒ සමාගම් තමයි අංක 2ට ඇවිල්ලා තියෙන. අන්න ඒ විදිහට ගත්තම අපිට මේ සමුද්‍ර වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ සතියෙන් දිනෙන් අපි කරන්නේ මූලිකවම වෙරළ තීරයේ පිරිසිදු කිරීම වගේම ඒකට දායක වෙන්නේ කවුද කියලා ડોකියුමන්ට් ලේඛනගත කරනවා. ඉතින් මේක සමස්ත ලෝකෙම සිද්ධ වෙනවා. මේක හරියට තරගයක් වගේ. හැමෝම මේ තම තමන්ගේ දායකත්වයේ වාර්තා කරනවා. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපද්‍රව්‍ය මේ මුහුදු වෙරළක් ගත්තොත් එහෙම අපි දැන් මීට සල්ප වේලාවකට දැකේ මේ අපිරිසිදු වෙච්ච වෙරළ තීරය මේ දේවල් වලට හේතුන් දර්ශිනී මහත්මිය සමහර වෙලාවට අපි දකිනවා ගංගා පද්ධතිය ඔස්සේ මුහුදට ගලාගෙන යන ජලයත් එක්ක මේ අපද්‍රව්‍ය එකතු වුණා. සමහර රටවල් මුහුදට කුණු දානා විශේෂයෙන්ම අපි දැක්කා ඉන්දියාව එහෙම වෙරළ තීරයන් පුරාවටම මේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් ද්‍රව්‍ය වගේම අනිකුත් ද්‍රව්‍ය දැක ගන්න තියෙන දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපේ රටේ මිනිස්සු දාපු කුණු නෙවෙයි මේ අපේ වෙරළට ගහගෙන ඇවිල්ලා තියෙන වෙන රටක දාපු කුණු ටිකක් කියලා. එහෙම වෙන්න පුළුවන්ද නැත්නම් මේ අපවට තියෙන පරිසරයේ මේක තුන කැලිකසලද මේ විදිහට මුහුදට යන්නේ? අපි පහුගිය කාලේ දැක්ක ගල්කිස්ස වෙරළ තීරයට එහෙම මේ විදිහට ප්ලාස්ටික් ඒ වගේම අපද්‍රව්‍ය ගහගෙන ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ හේතුව? ඇත්තටම ගත්තොතින් වෙරළ තීරයේ නැත්නම් සාගරයට එකතු වෙන අපද්‍රව්‍ය ගත්තම ඒකෙන් 80%කට වඩා ගොඩබිම ඉඳලා එන අපද්‍රව්‍ය 80%කට වඩා. ඉතින් ඊටු 120 තමයි වෙරළ තීරයේ හැදෙන සහ ඔබ කලින් කිව්වාගේ අන්තර් කලාපිය කියන්නේ මුහුදු වෙන කලාපවල ඉඳලා ගහගෙන එන අපද්‍රව්‍ය තියෙන්නේ. එතකොට අපි මූලිකවම ගත්තම රට මැද මේ අපේ රට ඇතුළේ ඉන්න ජනතාව තමයි වෙරළ සහ සමුද්‍රය දූෂණය කරන 80%ක් දායක වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කියේ රට මැද ඉන්න හැම කෙනාම ඒගොල්ලෝ හිතුවට අපි වෙරළේට සමහර අය වෙරළ දැකලත් නැහැ. මුහුදට ගිහිල්ලත් නැහැ. ඒ වුණාට රට මැද ඉඳගෙන අපි විසිකරන ප්ලාස්ටික් හැන්දක් වෙන්න පුළුවන්, බීම බටයක් වෙන්න පුළුවන්, බෝතලයක් වෙන්න පුළුවන්, ෂොපින් බෑග් එකක් වෙන්න පුළුවන්. මේවා අන්තිමට එකතු වෙනවා රට මැද ඉඳලා ගලාගෙන යන ගංගා 103ක් සහ ඇළදොල ජලාශ ඔක්කොම ගිහිල්ලා අන්තිමට ඇළ මාර්ග කොහොම හරි එකතු වෙලා එකතු වෙන්නේ කොහෙද?
सागर अभी दूम हेमोम दरल सिद्धिया मी गंगा एक सीतून हर हम रट पुरा हेमोम दायक तीन तम तमंगे तीन कुण मूदर सह वेरल गिनी इट अम तरह वेरल तीर आवट तीन वेरल तीर रटे समस्त कार्मीकरण वेलाती है पलात्वल मदन वैपुरम एक राशि वेलाती है वेरल तीर आवट वेरल तीर तीन परसर दूषण याकनो संहार समागम तीन किलिम तमंग अपद्रव्य बेहर करना वेरल तीर संहार समागम तीन तमंग अपजाले किलिम किसी प्रश्न याकन तो एक किसी में पिरीपहादु किरी वक्कर तो सागर यौ करना मिन्न मेवागे दिन रात्र ऐतुले क्याने मैदिंग सह वेरल तीर इट अमदन वाई ट्रांस बाउंड्री की ना वेन रटक वेन कलाप किन सागर कलाप कि दूषण वेरदी कार्यक्रम धनगहन पुलवा नम तिकमदे विलाती एक मध्यम परसर अधिकारी अटते क्रियात्मक जाति परसर पानते अटते मे कुमी विनम तंग कुमी वेरलती अपवित्र कि संबंध नीति रीति तीयन अत्यट विलाती अट दर वेरलती हरियट कुदा की वादन टमा අපිට දැන් අපිට පුළුවන් වෙලා තියෙන වෙරළ තීරයේ අවත තියෙන ආයතන විශේෂමගත සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ හෝටල් සහ වෙනත් කර්මාන්ත වලට අපි බලපත්‍රයක් දෙනවා. ඉතින් බලපත්‍රයක් දුන්න මේ බලපත්‍රයේ තියෙන ක්‍රමවේදයට අනුව තමයි උන් තමන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ අපජලිය බැහැර කිරීම සිද්ධ කළ යුතු වෙන්නේ. ඉතින් එහෙම දැනට තියෙන තත්ත්වය එක මොකද මේක අපි නීති රීති තියෙන දේවල් වලට වඩා මේක එන්ෆෝස් කිරීම තමයි වැදගත්. නීති ක්‍රියාත්මක කිරීම තමයි මදනි विशेषमें दिनागत परिसर पद्धति प्रसिद्ध विशेषम दनगण कमती दर्शनी महात्म दिधुन यवलस्सन दखिन मुहुद जीवी इंट कोई वगे बलपयग्दी मे विधेट कुणुदमी मुथुल महिदन इट खलिंग विलाबालेन पुलवां कमती ना विलाबाले समुद्र जीवन विशाल हानि अगन तीन तीन अभी विसिकरण शॉपिंग बैग वगे गुड़ाक मत से जेली फिश के लिए अनुभव करना समहार लट अभी रूप रामती है ना मोरिक कगे सते माल वे करगन आगे बड़े फैलो हम शॉपिंग बैग असू वक्त रखती ना फिर मैं ये देर सत्तू मैं प्लास्टिक देवल तमाम शारीर है तो लड़की हिल विनाश में ना गुड़ाक लट अभी दाना सत्तू क्या पेरा बुधन है सॉरी मालू क्या मत्स्य सागर इन है पेरा बुधन है तर इगोलोटे अरे वेकल अभी विनमहार गए जाली तीन दिवाल पेरा बुधन को एंगट अभी नोदेन आत्मा एलियर दाबू अभी हिता एलियर दाबू प्लास्टिक हेन्दा प्लास्टिक बटया मेम एग्लो एंगटे आना मे जीर्ण पत्ती आम इव दीरवे तो अनिवार्य मे सत्तू मी आना मेक विशाल परसर प्रश्न कम पिटीम अभी परसर पद्धति तीन समतुलता नतिवेला परसर पद्धति विनाशवेनो लंका वावट
සමහර කලාප අපි අඳුනගෙන තියනවා ලංකාවේ වෙරළ තීරයට කිට්ටුවම ඒවල මල ප්‍රදේශ බවට පත් වෙනවා. කියන්නේ ඒවල ජීවය නැති වෙමින් යනවා ටික ටික. ඉතින් අද ආදම අපි පීවර ගත්තේ නැත්නම් මේ සමස්ත සාගරය මල ප්‍රදේශ බවට පත් වෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වය මේ දර්ශනි මහත්මිය කොරල් පරවලටත් බලපානවද? කොරල් පරවලට ජීවයට. පැහැදිලිවම බලපානවා. කොරල් පරවලට බලපාන තව දෙයක් තමයි දේශගුණික කාලගුණික විපර්යාස නිසා ජලයේ උෂ්ණත්වය ඉහළ යාමන් තියෙනවානේ. එන්නේ ඒ කාරණේත් කොරල් පරවලට බලපානවා. ඉතින් මෙන්න මේ විදිහට අපි සමස්ත මිනිස්යාගේ ක්‍රියාකාරකම සාගරයට බලපානවා. හැබැයි අපි දන්නේ නැහැ අපිට වෙන බලපෑම. දැන් අපිට හිතෙනවා ගහක් කැපුවම මේක ලොකු පරිසර විනාශයක්. අනිවාර්යයෙන්ම අපි ගස් හිටවන්න හිතනවා. ගස් හිටවම අපි හිතනවා අපි පරිසරයට ලොකු සේවයක් කෙරුවා කියලා. හැබැයි අපි දන්නවද අපි හුස්ම ගන්න මේ ඔක්සිජන් වායුව 50% 80% අතර ප්‍රමාණයක් නිපදවන්නේ මහසාගරේ. මහසාගරයේ තමයි ලෝකේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. මේවා එකට එකක් සම්බන්ධ වෙලා. එකට එකක් සම්බන්ධ වෙලාදී ලොකුම පරිසර පද්ධතිය මේ පෘථිවි තලයේ තියෙන්නේ මහසාගරේ. ඒකට වැඩිපුරම ඔක්සිජන් වායුව නිපදවන්නේ මහසාගරේ. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් වලින් 30%ක්වත් අවම වශයෙන් උරා ගන්නේ මහසාගරේ. ඒතර සාගරය කියන්නේ සාගරේ නැතුනොත් අපිට ඇමසන් වනාන්තරය රැකලා වැඩක් නැහැ. සාගරය රකින්න නැතුව අපි සිංහරාජය රැකලා වැඩකුත් නැහැ. සාගරයත් සිංහරාජය රකින්න එක වැදගත් වගේම ඒහා සමාන වැදගත්කමක් තියෙනවා සාගරය රකින්න. සාගරයේ තියෙන ප්ලවාංග මේ ප්ලවාංග වලින් තමයි අපිට අපි මේ හුස්ම ගන්න ඔක්සිජන් වායුව විශාල ප්‍රමාණයක් ලබා දෙන්නේ. ඉතින් එහෙම ගත්තම සාගරය විනාශ වුණොත් සාගර මල කලාප වෙලා සාගරයේ මේ ප්ලවාංග විනාශ වෙලා ගියොත් අපිට හුස්ම ගන්න වායුව නැති වෙන්නට පුළුවන්. ඒක ඇවිල්ලා එක පැත්තක්. ඒ වගේ පැති විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට වෙන වෙනම කතා කරන සාගරේ ආර්ථික වාසිය කියන්නේ අපිට තියෙන සුන්දරත්වයට එහා ගිහිල්ලා ආර්ථිකය කොහොමද අපි සාගරෙන් කලමනාකරණේ කරන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින් මූලිකව අපි තේරුම් ගන්න ඕනේ සාගරය කියන්නේ අපේ ජීවිතයත් එක්ක අපිට වැදගත් දෙයක්. අපි දූපත් වාසීන් විදියට අර ඔබතුමිය කිව්වා වගේම දැන් අපේ රට දූපතක්නේ. වටේටම මහ මුහුද තියෙනවා. මහ මුහුද සුරකින්න එක තමයි අපේ වගකීම. අපේ ආර්ථිකයේ ජීවන තත්ත්වයේ මේ හැම දෙයක්ම උසස් කරගන්න මුහුදනුත් කිසියම් ආකාරයක තල්ලුවක් පිටුබලයක් ලැබෙන බව අපි දන්නවා. දැන් ওই අතරෙදී අපි දැනගන්න කැමති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදියට අපේ රටේ පරිසරයේ මේ මුහුදු ආශ්‍රිත කලාප සුරකින්න මොන වගේ වැඩපිළිවෙලක්ද ඉතිහාසය දම්බ දියත් කළේ? දැන් මේ වෙනකොට කොයි ආකාරයේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට මම කලිනුත් සඳහන් කළා වගේ අපේ මූලික මුඛ්‍ය පරමාර්ථය තමයි අරමුණ තමයි වෙරළ කලාපයේ පෙරළිවෙර කලාපයේ සහ සාගරයේ දූෂණය අවම කිරීම පාලනය කිරීම සහ නැති කිරීම. ඒතර ඒකෙදි අපි මූලිකවම කරන දේවල් තමයි පළවෙනි දේ තමයි අපි කලින් කිව්ව වගේ වෙරළ කලාපයේ අවට තියෙන හෝටල් සංචාරක කර්මාන්තයේ ආයතන සහ කර්මාන්ත වගේ දේවල් වලට බලපත්‍ර නිකුත් කරනවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපද්‍රව්‍ය පාලනය කරලා. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ තමයි රට වටේම තියෙන ධීවර වරායන් 28. මේ ධීවර වරායන් කියන්නේ පරිසර දූෂණය සිද්ධ වෙන විශාල වශයෙන් සිද්ධ වෙන තැන්. ඒතර මේ හා සම්බන්ධව එය පාලනය කරන්නට වෙනම අපද්‍රව්‍ය කළමනා කරන සැලැස්ම හදලා ඔවුන් එක ඒ කටයුතු කරනවා. තුන්වෙනි කාරණා තුන්වෙනිව ගත්තොතින් අපි දන්නවා සාගරයේ ඉඳලා මේ සාගරය හරහා අපේ තියෙන ලොකු ආර්ථික වටිනකමක් දෙනවා අපිට එන නැව් නාවික ගමනාගමන. අපි පිහිටලා තියෙන්නේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රස්ථානයක ඉන්දියන් සාගරය. අපි හැමෝම එක දන්නවා. එතකොට අපේ නැව අපේ රට පහලින් දකුණෙන් යනවා නිකන් දාලුපාරි බස් යනවා වගේ දවසට 300ක් 400ක් වාහන නැව් ගමනාගමනේ තියෙන ට්‍රැෆික් එකක් තියෙනවා. නාවික ගමනාගමනයක් සිද්ධ වෙනවා. ඒත් මේ නැව් ගමනාගමනේ කරනකොට මේ නැව් කොළඹ වරායට පැමිණියට පස්සේ නැවකට දරාගෙන ගෙනියන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා මේ එක බාණ්ඩ. ඒතර එක එක ගමනාන්තයක ඉඳලා අනිත් ගමනාන්තයට යනකොට මේ නැව ඇතුලේ නිපදවෙනවා ගොඩක් අපද්‍රව්‍ය. මේ අපද්‍රව්‍ය පරිසර හිතකාමී බැහැර කරන්න ඕනේ. අපි රටක් විදිහට අන්තර්ජාතික මේ සම්මුතින් වලින් බැඳිලා තියෙන අපේ නෞකා අපේ වරායට එන නෞකාවලට මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාව ලබා දෙන්න. මොකද අපි ඒක ලබා දුන්නේ නැත්නම් නැව කරන්නේ මහසාගරයේ මැදදී අපද්‍රව්‍ය ටික
රටවල් අන්තර්ජාතිකව බැඳිලා තියෙන අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන් එකේ තියෙන මාපෝල් කන්වෙන්ෂන් කියලා මාපෝල් සම්මුතිය කියලා සම්මුතිය. මේ සම්මුතිය හරහා බැඳිලා තියෙන ඕන් එවැනි දේවල් නොකරන්නේ. එතකොට යම්කිසි හේතුවකින් අපිට ඔප්පු වුණත් අපේ කලාපය තුළ, ඒ කියන්නේ මේ නාගක සැතපුම් 200 ඇතුළත ඕන් අපද්‍රව්‍ය බැහැර කෙරුවා හෝ නැත්නම් අපේ පරිසරයට හානි වෙන යම් කිසි කටයුත්තක් සිද්ධ කෙරුවා කියලා අපිට නැව අත්අඩංගුවට ගන්නත් පුළුවන්. නැව රඳවා ගන්න අත්අඩංගුවට ගන්න දඩ ගහන්නට ඒ වගේ ලොකු බලතල ටිකක් තියෙනවා. ඉතින් මේ ඒ කාර්යයත් අපි මේ වෙනකොට සිද්ධ කරමින් යන, ඒ කියන්නේ නැව් වලින් එන අපද්‍රව්‍ය, නැව් හරහා එන අපද්‍රව්‍ය පරිසර හිතකාමී බැහැර කරන්නට අපිට මං කියවන මේ නාවික සතුම් 200ක් දක්වා තියෙනවා කියලා අපේ අනන්‍ය ආර්ථික කලාපයේ මේ වෙනකොට නාවික සතුම් 70ක දුරින් තමයි ගෙනව පිහිටලා තියෙන්නේ. ඔය අතර අපි දැක්ක මේ අර තෙල් කාන්දුව ගැන විශේෂම ඔබතුමීගේ ආයතනයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියත් මේ කටයුත්තට විශේෂ දායකත්වයක් ලබා දුන්න මේ සිද්ධ වෙච්ච පරිසර හානිය පිළිබඳව තක්සේරු වාර්තා ලබාගෙන ඊට පස්සේ විශේෂම පරීක්ෂණ සාම්පල ලබාගෙන කොයි ආකාරයේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියලා අධ්‍යයනය කළා. දැන් මොකද්ද තත්ත්වය ඇත්තටම? දැන් අර තෙල් පැල්ලමක් තියෙනවා කියලා සඳහන් වෙනවා, උඩුගොනින් නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳව දැන් නැවේ ගින්න නිවා දමන්න ගිය වේදම අය කරගන්න කියලා නීතිපතිතුමන් පවා සඳහන් කළා තිබ්බා. ඒ අතරදී පරිසරයට වෙච්ච හානිය පිළිබඳව වග කියන්නේ කවුද? පරිසරයට වෙච්ච හානියට වග කියන්නට ඕනේ අදාළ නැව් සමාජය. හැබැයි මේ පරිසරයට වෙච්ච හානිය ගණනය කිරීම ඉතාමත් සංකීර්ණයි. දැන් යම් කිසි හේකින් පරිසරයට වෙච්ච හානිය උනේ වෙරළ කලාපයට ආසන්නව නම් අපි දන්නවා, එතකොට මත්ස්‍ය මැරුණොත් වෙරළට ගොඩ ගහනවා. එතකොට ඒ එකම අපි දීවර ශාස්ත්‍රයේ කර්මා දීවර මේ මේ රැකියාව කරන ආසන්න දුරකින් නම් කියන්නේ මසුන් මරණ සහ මසුන් අල්ලන කලාපේ නම් ඒතර දීවර ශාස්ත්‍රයට දීවර අපි හිතමු දින 15කට මේ රැකියාවට යන්න බැරි වුණා කියලා අන්න ඒ විදිහට ඒ කාලය තුල ඔවුන්ට වෙච්ච ආර්ථික හානිය ගණනය කරන්න පුළුවන්. සංචාරක ශාස්ත්‍රයේ අපිට හිතන්න උදාහරණයකට කියන්නේ මෙච්චර මාස කීපයක් හෝටල් වහලා තිබ්බනම් ඒ සංචාරක ශාස්ත්‍රයට සිදුව බලපෑම ගණනය කරන්නත් පුළුවන්. ඒ වගේම අර කලින් කිව්වා වගේ මත්ස්‍ය මැරුණා නම් කොරල් පර හානි වුණා නම් අපිට ඒවට සාක්ෂි සාධක තියෙනවා. ඒවා ගණනය කිරීම තියෙනවා පාරිසරික එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් කියන පාරිසරික සාධක ආර්ථික වටිනාකම් වලට හරවලා පාරිසරික සේවා ආර්ථික සේවා වටිනාකමට හරවලා අපිට ගණනය කිරීම කරන්නට පුළුවන්. නමුත් මේක සිද්ධ වුණේ රටේ ඉඳලා නාවික සැතපුම් 38ක් 40ක් එහාට. ඒතර මේ සාගර කලාපය ගත්තම එතන ගැඹුර තියෙනවා මීටර් 3800 4000ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර් 3ක් 4ක් විතර ගැඹුරු කලාපයක්. සහ එතන රළ වෙන පළාත්වල වෙන වෙන කලාප වලට රළ යනවා. එතකොට මේ අපිට මෙතනදී යම්කිසි සත්වෙක් සමුද්‍ර ජීවියෙක් මිය ගියා නම් මේ හේතුව නිසා අපේ සාගර කලාපයට මෙනවා කියලා එකක් නැහැ. ඉතින් එතකොට අපේ මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගිය විශේෂඥ කණ්ඩායම නිරීක්ෂණය කරලා තිබුණා. එයාවට කැස් බෑවෝ, පොත කැස් බෑවෝ, මඩුවෝ වගේ සත්වෙන් සිටිනවා. ඉතින් ඔවුන් නිගමනය කෙරුවා, ඔවුන් දැකපු නිරීක්ෂණය අනුව මෙය ශාස්ත්‍රීය කලාපයක්. මේක ශාස්ත්‍රීය කලාපයක් නම් අනිවාර්යයෙන්ම මේ තෙල් පැල්ලම නිසා අපිට දැක ගන්න පුළුවන් මේ දර්ශනි මහත්මිය වීඩියෝ දර්ශනත් එක්ක මේ එතකොට මේ ශාස්ත්‍රීය කලාපයක් නිසා මේ අනිවාර්යයෙන්ම සමුද්‍ර ජීවිත හානියක් සිදු වෙලා තියෙනවා. අර දැක ගන්න පුළුවන් දර්ශනි මහත්මිය තෙල් පැල්ලම නේද මේ තෙල් පැල්ලම. ඔව්.
එතකොට මේක දැනට ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක විශේෂඥ කණ්ඩායමක් ගණනය කරමින් සිටිනවා. එය සංකීර්ණයි. නමුත් එය सिद्ध කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමීගේ හැදෑරීම් වලට අනුව විශේෂම දැන් ඔබතුමිය මේ ක්ෂේත්‍රයේ හසල දැනුමක් සහ අධ්‍යක්ීම් රාශියක් තියෙන සමුදායක් තියෙනවා. ඒ අතරින් දැන් ඔබතුමියට සඳහන් කරන්න පුළුවන් ද මේ 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 දින් බලපෑමක් ඇති වෙයි මුහුදු ජීවීන්ට විශේෂම දැන් කිලෝමීටර කිහිපයක් දුරට මේ තෙල් පැල්ලම දැක ගන්න පුළුවන්. මේ 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 තත්ත්වයත් එක්ක මොකක් හරි බලපෑමක් සිද්ධ වෙන ඉඩක් තියෙයිද? අනිවාර්යයෙන්ම බලපෑමක් සිද්ධ වෙනවා. දැන් ගොඩක් කලකට අපි මේ කියන සත්තු ගොඩක් මොහොදු ශීරපායෙන් ඉන්නවා. ඕන් හොස්ම ගන්නෙ කර්මල් වලින් නෙමෙයි. ඕන් හොස්ම ගන්න නම් ගොඩබිම්මයි වතුර මත පිටට පැමිණෙනවා. ඉතින් මේ වතුර මත පිටට පැමිණෙනකොට ඕන්ගේ නාස්පුඩු හරහා ඕන්ගේ ශරීරය ඇතුළට යන්නේ මේ තෙල්. ඒක අනිවාර්යෙන් බලපෑමක් සිද්ධ වෙනවා. ඒක ගැන කිසිම වචන දෙකක් නැහැ. එකම දේ මේ කොච්චරද කියලා මේ බලපෑම ආර්ථිකයේ ගණනය කිරීමකට හරව ගන්න එක සංකීර්ණයි. බලපෑමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. समुद्र जीवंट मत्स्यंट उंगे करवल हर मे तेलो सह इतने तीन प्लवांग विनाशनो ये गेन किसीम सखयाग्ने अनिवार्य बलपेम को දැන් මේ සිද්ධ විශේෂදේ වලක්ව ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒ නිසානේ අනිවාර්යයෙන්ම මේ දි සිද්ධ වුණේ. දැන් අපි විශේෂම දැනගන්න කැමති දර්ශනී මහත්මිය දැන් අන්තර්ජාතිකව මුහුදු සම්බන්ධයෙන් විශේෂම නීති පද්ධතියක් තියෙනවාද? මේ වගේ තෙල් මිශ්‍ර වුණොත් මෙන්න මේ මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ආරක්ෂණ පියවරයන් අනුගමනය කළ යුතුයි. ඒ වගේ මොන හරි ක්‍රියාදාමයක් තියෙනවද අන්තර්ජාතිකව පිළිගත්? අන්තර්ජාතිකව මම කලින් කිව්වා වගේ මාපෝල් සම්මුතිය තියෙනවා. ඊට අමතරව තියෙනවා තවත් සම්මුතින් කීපයක්. इवन समहारे वे श्रीलंका पार्श्वकार समहारे वेट विलान है तो अंतर्जाति गौ नाविक गमनागमने इतम दटि विधि पालन अंतर्जाति नाविक गमनागमने संधावन संविधान मे एक्सजाति संविधान अनुबद्ध आयतन या मे की अटते सीलम नाविक गमनागमने विशेष मे विलद नाविक गमनागमने बहुमत अदी पालने के लिए मे मेम नाविक विलद नाविक गमनागमने तेल विसीरी मक्यानी इतम बरपतल बेरदीर तम हनुरगन तीयनी सह मेहदे तेल विसीरी मक सिद्ध अभीठ ये सदा वंदील भागा पूर्वा प्रज्ञाप्ति अक्तना सिविल लायबिलिटी कॉन्वेंशन किल ये हर अभीठ वंदील भागा पूर्वा एक अपे मम खाली सदर अंक तस्पाधारण यदा सटे समुद्रीय दूषण मेल की पालते ए ए ए हरहात अभी तो वंदी अपराध वग की अटात्कर वगेम सिविल वग की अटात्कर वंदी लागे नियमट सह मे यथातथ्य पत्कीमट अवश्यम अलाभे आयकर गन्न दडी नीति रीति අමාරුයි නමුත් ඉන්දියා ජාතිකයන් පිරිසක් මේ නැව අනතුරට ලක්ුණාට පස්සේ නැවට ඇතුල් වුණා. මේ නිසා මේ මුලින්ම ඇතුල් වෙච්ච පිරිස ඉන්දියන් ජාතිකයන් මේ නිසා අපේ රටට මේ වන්දිය ලබා ගන්න බැහැ. මේ වගේ මතයක් සමාජයේ තියෙන මොකක්ද මේක ඇත්ත නැත්ද? ඔබතුමිය මේ ගැන දැනුවත්ද? කොයි ආකාරයෙන්ද නැත්තම් මේ වන්දිය ලබා ගන්න කටයුතු කරන්නේ? දැන් මේ සිද්ධ වෙච්ච මුහුදු සීමාව අපේ රටේ මුහුදු සීමාව අපේ රටට බලපෑමක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔබතුමිය සඳහන් කළා වගේ ඒ වන්දිය අය කර ගැනීම කටයුතු සිද්ධ වෙන්න ඕනේ. මොකක්ද ඇත්ත තත්ත්වය? मेम नौका अणतु पत्थुने अपे समुद्र कलापेनी फलवेनी रेस्पॉन्ड फर्स्ट रेस्पॉन्ड फलवेनी वम इतन टी अपे नौका मुदाव ओं तमय इतने सक्रिय दायक होने सक्रिय दायक होने किन्न निवान फलवेनी दे तमय कि ओं එතන සිටින නාවිකයන්ගේ ජීවිත ආරක්ෂා කරනවා. අපිට මේ මෙහෙම පිළිබඳ දර්ශන දෙක බලා ගන්න පුළුවන්. අපි දර්ශන බලන අතරදී කතා කරමු. ඔව් මූලිකවම අපේ නාවික හමුදාව කෙරෙහි නාවික හමුදාව සහ වෙළඳ ආරක්ෂක බලකාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සමග එකතු වෙලා මූලිකවම කෙරෙහි මේ නාවිකයන්ගේ ජීවිත විවරගතා. ඒක තමයි පළවෙනි කාරණේ අපි සිද්ධ කරුවා. ඉන්පසු අපි අපිට කලාපීය සහයෝගය කියන්නේ ඉන්දියාවෙන් ඉන්දියාවේ වෙළඳ ආරක්ෂක බලකාය එනකන් ඔවුන්ගේ නෞකා එනකන් අපේ දේශීය ආයතන ටික ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ ආරක්ෂක බලකාය සහ ගුවන් හමුදාව හැකි පමණ ගින්න පාලනය කරනවා. සාමාන්‍යයෙන් මේ නෞකාවක තියෙන කාරණා තුනක් පාලනය කරන්න. පළවෙනි දේ තමයි ආරක්ෂාව බලන්නේ නාවිකයන්ගේ ජීවිත ආරක්ෂාව සහ ඔවුන්ගේ
अनिवार्य उंगे जीवित आरक्षा देवनियक नव आरक्षा करो तुम्हें नवे गिनी का प्रवाह निकट बाट आरक्षा करतव्य अपे शक्ति प्रमाण अभी पड़ी राटा अभी तीन संपत् पड़ी अभी तीन विशाल प्रमाण मे तेल नवाकोट अपीट पुलवा प्रमाण अभी एक सीरसिया दायक होना ना पीटिक आरक्षा की नव आरक्षा की सह मे बुरा तेल गिनी गाने अभी पुलवांतर अपे मटमे कटोति के इंपास कलापी सहयोगी आवे इंदिया विरलाक्ष बलकाय सह अनेक उत्तर संबंध मौलिक अपीट मेके अलाभ आय कर किसीम किसीम बाधा वाक्ने किसीम बाधा वाक्ने अनीट मे नौ मे नौका हिमी समागम सह नौकावे रक्षण समागम मे कीन समागम ओं इव सामान्य लोके हुद नवाक्ति समागम एक विशेष विशेष रक्षण समागमे तर ओंगे देशीय नियोजित मे देशीय नियोजित अभी तक संबंध ओण लंकावत यम किसी हुद कीर्ति नाम तीन समागम तर मे समागम अभी तक वेड करना संबंधी कटियुत करना मंकिता किसी में बाधावत तीन अनेट मेम मे अभी करना कर्तव्य यहाट गि नीतिपतिमा मेहिधि मूलिकत्व अरगण शीलम समागम मे कर्तव्य गिन्न तेल पेलम इंकर हिमनता शीलम कर्तव्य नाकहमद जीवित बेरगा मे हेमोम मे हेम आयत विनवे कर अलाभ्य एक्तु ना नीतिपतिमा अर्हतमय अभी अभी अलाभ्य इलाती है ओम भूम यहाँ प्रतिचार मेवन दी अदाय मे पीबाद तदुरा कथा करे अभी प्रवृत्ति विकाशे विकाशे वेच दर्शन तमाइ मे अतर तुर बटपेन्न विशेष मे तेलपल मे वकीम मे सिद्धवेच परसर हाने पीलबाद वत्कथाभाकर उत्साह तवद्बुदेव कथाकरण तेन समुद्री परसर रक्षण अधिकारी सभापत्म अत्यक अभी कथाकर विरामेन पास अंतर्जातिक विरल पिरिसुदु किरीमे दिने हेटट यदि तिबिनवा ए समरन्नट श्रीलंकावेत वेडसटहन गणनावा क्रियात्मक वेनवा अपि ए पिलिबंदव सह विशेषयेम एमटी न्यू डायमंड नौकावे ए गिनि गैनीमत् एक्क सिद्ध वेच्च परिसर हानि पिलिबंदव कथाबह करमिन इन्ने समुद्रीय परिसर आरक्षण अधिकारी सभापतिमय नीतिज्ञ दर्शनी लहदपुर महात्मे तमयि अद दवसे 7 दिन पयट एकतु वेने दैन ओबतुमियत् एक्क अपि कथा करपु वेलावेदी अपिट दैनिच देयक् तमयि दैन मे परिसर हानियक् सिद्ध वुना एमटी न्यू डायमंड नौकावे मे गिनगेनीमत् एक्कम दैन मे वगे परिसर हानियक् वुनहम दर्शनी महात्मिय मे विशेषयेम दैन तेल तट्टुवक् मुहुदे मुहुदु जलय मत स्तरयक् विदिहट तैनपत् वेला तियेनवने मेदे अपि इवत् करन्न ओनिद पिरिसुदु किरीमे हेकियावक् तियेनवद नैत्तम स्वाभाविकवम मेदे यथातत्त्वयट यथातत्त्वयट पत्तिमे इडकडक् तियेनवद अपि अर पहुगी कालवल दक्का अंतर्जातिक मुहुदु सीमावन्वलदी ओय खनिज तेल नेव अनतुरट लक् वुनहम पिरिसुदु किरीमे कटियुतु सिद्ध करनवा ए वगे मेक पिरिसुदु करन्न पुलुवन् तत्त्वयक्द नैत्तम स्वाभाविकवम मेदे यथातत्त्वयट पत्वेद මෙහෙමයි දැන් ඛනිජ තෙල් කියන්නේ ඇත්තටම ස්වභාවික ද්‍රව්‍යයක් අපි පොළවෙන් තමයි ගන්නෙ එකම දේ වෙන්නේ මේකේ සාන්ද්‍රණය වැඩි වෙනවා නේද අපි බොන ජලයට උනත් අපි ගිලිලා මැරෙන්නේ මොකද දැන් එතන අපිට යම්කිසි අපේ ක්‍රියාකාරකම් නිදහසෙ කරන්න බැරි වෙනවා අන්න ඒ වගේ දේවල් මෙතනදී වෙන්නේ ඒතර මෙතන ස්වභාවික දේ එතන සාන්ද්‍රණය වැඩි වුණාම අවට තියෙන පරිසර කලාපෙට දරා ගන්න බැරුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ එතකොට දැන් අපි දැක්කා ළඟදී මොරිෂස් වල වගේ ඒ තෙල් ටික අයින් කරන්න වෙනවා. ඒ වගේම ලංකාවෙත් අපිට මේ වගේ දේවල් වෙලා තියෙනවා අපේ කලාපේ නැව ගිරිනා තියෙනවා. ඒ කියන්නේ ගිරිනාම අපිට වෙනම මේ තෙල් ඉවත් කිරීමේ උපකරණ තියෙනවා. ඒවා ස්කිමර්ස්, බූමර්ස් එහෙම කියලා කියන නම් নানা ප්‍රකාර තෙල් විසිරීම වළක්වන්නට දාන මෙහෙම බූමර්ස් කියලා මෙහෙම මේ දේවල් තියෙනවා. එකතු කරන්න පුළුවන් තෙල් පොංගවල මිරිකලා අයින් කරන්න පුළුවන් උපකරණ තියෙනවා. මේවා වලින් තෙල් අනිවාර්යයෙන්ම අයින් කරන්න වෙනවා. ඒකට අපිට වෙනම මහන්සියක් කරන් කරන්න වෙනවා. මොකද මේ පරිසර කලාපෙට මේක ස්වභාවික දෙයක් තමයි. නමුත් දැන් වැඩිලා තියෙනවා සාන්ද්‍රණය අධිකව. එතකොට අර ඒ පරිසරයේ තිබ්බ දෙයක් නෙමෙයි. ඒ අදාළ පරිසරයේ නෙවෙයි. ආගන්තුක ද්‍රව්‍යයක්. ඒක නිසා අයින් කරන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට ඒ වගේ දෙයක් සිද්ධ කරන්න වෙනවා. මේක සාන්ද්‍රණය වැඩි වුණාම. දැන් මේ සිදුවීමේදී මේ සිදුවීම ගත්තම මේක මොහොත මැද සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක අපිට අපිට ශක්තියක් නැහැ. ඇත්තටම ලංක රටක් විදියට සහ අපි මේක
මේ අපේ අඩුපාඩු තේරුම් අරගෙන ඉදිරියට සැලසුම් කරමින් ඉන්නකොට තමයි මේ නෞකාවේ මේ සිද්ධිය සිද්ධ වුනේ. දැන් අපි දුටුවා මේ නීතිපතිතුමන් ඇස්තමේන්තුව විදිහට මිලියන 340ක මුදලක් මේ සඳහා වැය වුණයි කියලා ගිනි නිවීම සඳහා ඒ කටයුතු සඳහා අය කරගත යුතුයි කියලා සඳහන් කරන අති විශාල ධනස්කන්ධයක්. අර ඔබතුමී සඳහන් කරනවා වගේ මේ පිරිසුදු කිරීමේ කටයුත්ත සිද්ධ කරන ගියත් මේ හා සමානව මීට වැඩි මුදලක් යන්නත් ඉඩ තියෙනවා. මීට වැඩි මුදලක් අනිවාර්යයෙන්ම නම් මේ උපකරණ ඉතාමත් මිල අධිකයි. ඒක නිසා විශාල ප්‍රමාණයක මුදලක් වැය වෙන්නට පුළුවන්. නමුත් දැනට අපිට තියෙන සම්පත් මදි. මේ මුහුද මැදට ගිහිල්ලා මේ තෙල් කාන්දුව පිරිසිදු කරන්නට ඒක පාලනය කරන්න. ඒක නිසා මේ වෙලාවේ විශේෂම අපේ ගුවන් හමුදාව මේ ගුවනින් ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය ඉසීමක් තමයි සිද්ධ කරේ. මේක විසිරලා යන්න. විසිරීමක් සිද්ධ කරනවා. සහ ඉතුරු ටික ස්වභාවිකව ස්වභාව ධර්මටි ඉඩ දීලා ඉන්න තමයි අපිට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. මොකද අපිට ඒක මේ දැනට අපිට සම්පත් නැති නිසා. කාලයක් යනකොට මේ දේ අර ජලත් එක්ක මිශ්‍ර වෙලා නොගිනිය හැකි තරම් ගණනට සිද්ධ වෙනවා. කාලයක් එක්ක නමුත් බලපෑම යම් කිසි කාලයක් යනකම් තිබෙනවා. හොඳයි. ඒ අතරදී දැන් අපි වැඩි වැඩියෙන් කතා කරන්න ඕන දෙයක් තමයි මේ වෙරළ පිරිසුදු කිරීම. විශේෂම අපි දකිනවා දිවයින පුරා විවිධ අවස්ථාවලදී තරුණ කණ්ඩායම් සමාජයේ විවිධ මට්ටම්වල පුද්ගලයන් වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ දේ දිගින් දිගටම සිද්ධ කළ යුතුයි. ඒ අවශ්‍යතාව අපි නිරන්තරයෙන් දකින එකට හේතුව තමයි අර අපි කලින් සඳහන් කරපු ගංගා ආශ්‍රිත පද්ධතියෙන් නිරන්තරයෙන්ම මුහුදට මේ අපද්‍රව්‍ය එකතු වෙන එක. අපිට මේ දේ නවත්තන්න හැකියාවක් නැද්ද 100%ක්? අනිවාර්යයෙන්ම 100%ක් නවත්තන්න පුළුවන්. අපි හැමෝම 100%ක් විනයගරුක විදිහට හැසිරෙනවා. ඉතින් ඒක තමයි මූලිකම දේ. හැමෝම තේරුම් ගන්න ඕනේ පරිසරය කියන්නේ අපේ ඇස්මායිමේ තියෙන දෙයට එහා ගිය දෙයක්. මේක එකකට එක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි රටක් විදිහට ගත්තම දූපතක් විදිහට අපේ දේශගුණීය කාලගුණීය පාලනය කරන මේ මොහොත මෝසම් සුලම් පාලනය කරන අපේ මේ මොහොත. එතකොට අපි මේ ජීවත් වෙන්නේ අපි ගොවිතැන් කරන්නේ අපේ මුළු ආර්ථිකයම සමහරවිට මේ මූද මත තමයි තියෙන්නේ. ඒක නිසා අපි හැමෝම තම තමන්ගේ ගෙදරින් එළියට දාන අපද්‍රව්‍ය ටික ගැන සැලකිලිමත් වෙනවා නම් බොහෝ දුරට මේක පාලනය කරන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයට ළඟා වෙනම හැදෙන අපිට ගොඩක් කල්යයි. එතකන් අපිට මේ වෙරළ සහ සමුද්‍රය පවිත්‍ර කිරීමේ කාර්යය සිද්ධ කරන්න වෙනවා. දැන් දර්ශනී මහත්මිය මුළු මහත් ලෝකයක්ම මේ නීල හරිතාර්ථිකයක් ගැන කතා කරනවා. කොයි වගේ දායකත්වයක්ද අපි වගේ රටකට මේ නීල හරිතාර්ථිකයෙන් ලැබෙන විශේෂම රටවටේම මහ මුහුද තියෙනේ. අතරදී රට අභ්‍යන්තරේ වනාන්තර තියෙනවා. මේ හැම දෙයක් එක්කම කොහොමද ඔබතුමීගේ ආයතනයේ දායකත්වයක් එක්කම මේ ගමන යන්න අපි සූදානම්? දැන් නීල ආර්ථිකයක් කියලා කියන්නේ අපි සමුද්‍ර සම්පත් නෙලාගෙන ආර්ථිකයට දායක කරන්නට ඕනේ. ඉතින් දැන් මූලිකවම ගත්තම අපිට තියෙන පොටෙන්ෂල් එක නැත්නම් අපිට තියෙන හැකියාව ඉතාමත් අධිකයි. රට වගේ රටේ භූමිය වගේ අටගුණයක් සාගරයක් තියෙනවා. ඒත් මේ සාගරය තියෙන්නේ නාවික මර්මස්ථානයක. ඒකට අපි මේ අපේ පිහිටීමෙන් වටිනකම පිහිටීමේ තියෙන වටිනකම ඒ ඵලයේ අපි කවදාවත් නෙලාගෙන නැහැ. ඒ ඵලයේ අපි නෙලා ගන්නට උනේ වෙළඳ නාවික කටයුතු වැඩි පුළුවන් තරම් වැඩි දියුණු කරලා සහ සේවාවන් උපරිම සපයලා මේක නාවික මර්මස්ථානයක් වදියට ස්ථානගත වෙලා තියෙන එක එතනින් එහාට තව වැඩි දුරට යන්නට ඕනේ. මොකද සමස්ත ලෝකයේ වෙළඳාම ගත්තම 80%ක් වෙන්නේ මුහුද හරහා. ඒතර ඒක අපි හැමෝම දන්න කාරණා. ඊට අමතරව ගත්තම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා 20:30 වෙනකොට සංචාරක ක්ෂේත්‍රයේ දිගුණ බිලියන 10ක් පමණ ආර්ථිකට දායකත්වයක් ලබා ගන්න. ඒතර මේ දේ කරන්න නම් අපි සංචාරක ක්ෂේත්‍රය පුළුවන් තරම් සංචාරක ක්ෂේත්‍රය ආකර්ෂණය කරන්නට අපේ වෙරළ කලාපයට සහ සමුද්‍රයට. ඒතර සමුද්‍රයේ තියෙන තව සම්පත් ගැන අපි කතා කරොත් වෙන රටවල වගා කරන සමුද්‍රය. කියන සීවීඩ් ෆාමින් කියලා සමහර පැලෑටි තියෙනවා. මේවා වගා කරලා අපිට ජපානය වගේ රටවලට විකුණන්නට පුළුවන්. මේ වගාවන් කරන්නට අපි සුදුසු තැන් හොයාගෙන ඒ වගේ දේවල් කරන්නට ඕනේ. ඒකට මූලික දේ තමයි සාගරය අපි සහ වෙරළ පිරිසිදුව තියාගන්න ඕනේ. ඒකට වගා කරනවා. ඊළඟට ගමනාගමනය. අපි භාණ්ඩ ප්‍රවාහනය කරන්න අපිට රට ඇතුලේ රට නැවකින් එන භාණ්ඩ ගල්ලංගුරු වෙන්න පුළුවන් වෙන බර හෙවි කියන්නේ ලොකු භාණ්ඩ එනවා නම් ඒව අපිට පුළුවන් අපේ ප්‍රවාහනය සිද්ධ කරන්න මොහොදු මාර්ග හරහා කිසිම පරිසර දූෂණ අවම වෙන ආකාරයට. ඊළඟට ගත්තම සාගරයේ තියෙන ඛනිජ අපි තාම හොයලා බලලා නැහැ. අපේ සාගර කලාපයේ තියෙනවා කියන්නේ තෙල්. අන්නාරම් ද්‍රෝණිය තියෙනවා කියලා අපිට කියනවා. නමුත් ඒවා නෙලාගෙන නැහැ අපි තාම. දැන් අපි පරක්කු වෙන්නත් හොඳ නැහැ. තව ඉස්සරහට යනකොට ලෝකේ යන්නේ
පුනර්ජනනීය බල ශක්තියට. ඒකට සමහරවිට අපිට මේ තෙල් ටික හොයාගත්ත කියලා වැඩක් වෙන එකක් නෙවෙයි. සමහරවිට අද වටිනාකමක් තියෙන කණිද තෙල්, බොරු තෙල් මේ වේ වටිනාකම අනාගතයේදී නැති වෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි ඒ සම්පත් නෙලා ගන්නට ඕනේ. එතකොට විනෝදාශ්වාදයට, ක්‍රීඩාවන් වලට, සංචාරක ශේෂ්ත්‍රයට බල ශක්තියට සාගර බල ශක්තිය කියන්නේ වෙනම ශේෂ්ත්‍රයක්. උදම්රළ විශේෂ උදම්රළ වලින් වෙන්න පුළුවන්. උදම්රළ වල ඊට පස්සේ සුළඟ සුළම් බලෙන් හදන මේ බල ශක්ති බලාගාර සාගරේ මැද වෙන රටවල හදලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම විශේෂම දීවර කර්මාන්තය අපිට අපිට අපි පිට රටින් ටින් මාළු ගෙන්නනවා. මාළු ගෙන්නනවා කියන ලැජ්ජයි මේ මෑතක දෙනන් ඒට ගොඩක් පාලනයක් ඇති වුණා. නමුත් මෙන්න මේ වගේ විදිහට ගත්තම ඉතාමත් විශාල පරාසයක හැකියාවක් අපිට තියෙනවා. නමුත් ඒක නෙලා ගන්නට අපි සූදානම්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. හොඳයි. අපි තවදුරටත් කතා කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ සම්පත් කොහොමද හරියට පාවිච්චි කළා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දැක්මක් ඇති ඒ දැක්ම පිළිබඳව කතා කරන්න ඕනේ ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ඊට කලින් විරාමයක් ලබා ගන්න. समुद्रीय परिसर आरक्षण अधिकारी सभापत्तुमिय नीतिज्ञ दर्शनी लहदपुर महात्मिय दर्शनी महात्मिय आडंबरें कियान पुलंग माध्यचालयक विदित अपित मेघम वैकाल තීරයේ කේන්ද්‍ර කරගෙන මින් අපේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. අපිටත් අත්දැකීම් තියෙනවා වෙරළ පිරිසිදු කිරීම පිළිබඳව. ඒ අතරදී දැන් දිවයිනපුරම විවිධ තරුණ කොටස් අතර අපි කලින් සඳහන් කළා වගේ බොහෝ පිරිසක් වෙරළ පිරිසිදු කරන්න එකතු වෙනවා. හෙට දවසේ මොන වගේ වැඩක්ද වෙන්නේ? හෙට දවසේ මේ ප්‍රධාන උත්සවය නැත් ප්‍රධාන කාර්යාවේ සිද්ධ වෙන්නේ ගල්කිස්සේ වෙරළ තීරය ආශ්‍රිතව. ගල්කිස්සේ උදෑසන 7:30ට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් එතුම තමයි අපේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා. ඉතින් එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ කර්තව්‍ය හෙට දිනේ සිද්ධ කරනවා. මේ වෙනකොට දැන් අපිට පැමිණෙනවා කියලා මේ කන්ෆර්ම් කළ නැත්නම් මේ පැමිණෙනවා කියලා නිශ්චිතව සඳහන් වෙන පිරිස 1000කට වැඩි ආසන ප්‍රමාණයක් සහභාගී වෙනවා කියලා තියෙනවා. මේ 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 කලාපෙට විතරක් නමුත් මීට අමතරව ගියාම අපි තවත් වෙන කලාප වෙන මේ මුහුදු වෙරළ තීරවලත් පරිසර දූෂණ මේ වැළැක්වීම සඳහා මේ අපදරු එකතු කිරීමේ ක්‍රියාකාරකම සමගාමීව සිද්ධ වෙනවා. මේ දේ පළාත් විදිහටද ක්‍රියාත්මක කියලා දෙවෙන වටා තියෙන පළාත් මම හිතන පහක් ආවරණය වෙන විදිහට තමයි අපේ රටේ මුහුදු වෙරළ පිහිටලා තියෙන්නේ. අපි කතා කරමු පළාත් වශයෙන් මොන හරි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද? ඔව් ඊට කලින් කියන්න ඕන නැජිත දැන් මේ අපේ ලංකාව ගත්තම අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට එහා ගිහිල්ලා තව සමුද්‍ර සම්පත් කලමනාකරණය කිරීමේ සතිය කියලා සතියක් නම් කෙරුවා. ඒ සතිය තියෙන්නේ හෙට, ඒ කියන්නේ සැප්තැම්බර් 19 ඉඳලා සැප්තැම්බර් 25 දක්වා සතිය අපි සමරනවා සමුද්‍රීය සම්පත් කලමනාකරණය කිරීමේ සතිය කියලා. ඒක මේ සතිය පුරාම ඔබ සඳහන් කිරුවා වගේ ලංකාව වටේ තියෙන පළාත් 5 දිස්ත්‍රික 14ෙම වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මූලිකවම ගත්තම බස්නාහිර පළාතේ හෙට තියෙන ගල්කිසේ තියෙන ක්‍රියාකාරකමට අමතරව 22 වෙනිදාත් කළුතර වෙනම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වයඹ ගත්තම වයඹ පළාතේ පොත්තලම දිස්ත්‍රික්කයේ 21 වෙනිදාට හලාවත වෙරළ උද්‍යානයේදී විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා. උතුරු පළාතේ ගත්තම යාපනයේ පුංකුරුතු දිවයින ආශ්‍රිතව 22 වෙනිදා සැප්තැම්බර් 22 වෙනිදා සිද්ධ වෙන මේ කාර්යය. නැගෙනහිර පළාත ගත්තම ත්‍රිකුණාමලයේ උප්පුවේලි කලාපයේදී 23 වෙනිදා මේ කාර්යය සිද්ධ වෙනවා. ඒකම දකුණු පළාත ගත්තම හම්බන්තොට 24 වෙනිදාත් හම්බන්තොට තංගල්ල පරිවිවැල්ල ප්‍රදේශයේ 24 වෙනිදාත් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ 25 වෙනිදාත් ආදී වශයෙන් එහෙම පළාත් පහම ආවරණය වෙන්න ප්‍රධාන උත්සව මේ කියන්නේ ප්‍රධාන උත්සව පැවැත්වෙනවා. ඊට අමතරව මුළු දිස්ත්‍රික 14ෙම මේ සුමානේ පුරාම විවිධ ප්‍රදේශවල වෙරළ පිරිසිදු කිරීමේ
කාර්තාවයක් සිද්ධ කරන මේක ලොකු විශාල කාර්තාවයක් ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් අපි ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා මුහුදු පෙරළට මුහුදට ආදරය කරන හැමදෙනෙක්ටම මෙතුමි ආරාධනා කරනවා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට මේ වැඩසටහන් සමගින් සම්බන්ධ වෙන ඔබට තනි චරිතයක් විදිහට වගේම සංගමයක් විදිහට නැත්නම් තරුණ කැලක් විදිහට මේ හැම ආකාරයකින්ම ඔබට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් බව තමයි එතුමි මතක් කරන ඒ අතරදී අපි අවසාන වශයෙන් අපිට තවත් මිනිත්තු දෙකක වගේ කාලයක් තියෙන දර්ශනී මහත්මිය මේ අපි කතා දැන් ඔබතුමියගේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙලක් ඇති මොනවද කෙටියෙන් කිව්වොත් කොයි වගේ දෙයක්ද රටට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අතන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට අපි බලාපොරොත්තු වෙනවා සෞභාග්‍ය දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශන ඒක අනුව නිල ආර්ථිකයට කොහොමද අපි දායක වෙන්නේ කියලා අපි මූලිකවම අපේ සම්පත් කොපමණ ප්‍රමාණයකට අපි සම්පත් වලින් සන්නද්ධ වෙන්න ඕනද කියලා මේ ब्लू डायम न्यू डायम नौका अभी तो पेन्नुआ दें अभी नावक मर्मस्थाने की मेतन दवास तुंसी पना खार से अक्ना तो कट हदीसी अन तो रखो तेल नवाकुला इतने रसायनिक द्रव्य गिनी मे वो सूदान अभी विनम सन्नद्ध विनोन की अभी अनुनगन हिटिया सौभाग्य दक प्रति प्रकाश ने अणु नमूत एटअपी हम उदाहरण सह ये अभी क्रियामार्गे कठिना करान उत्तेजक निन्वे अभी लभन ईटावर अभी गतम मे तीर नीति पद्धति तडिकर हेमोटम परसरे दनीम लभ्यन सह परसरे हानि अक्नो ये अणु ओं यम के नीति में क्रियामार्गेट कुटकुरा अभी तीन नीति रीति स्थावरक सह ये शक्ति मतकंड अभी बलापुर एक समुद्र संपत् कीन कोटस समुद्रीय परिसर आरक्षण अधिकारी नीति में राम न अभी मेवेन कथा करो समुद्र संपत् कलमरा करने की निखोमद अपे नीति में राम अटत दाल मे परासे पुलूल कर लुपेवा वक्लबा दे निखिल एक अभी कलीं कथा कर नाविक विलद नौका अपे वरायट पेमीन कूट ये पेमीन सीएल नौका वलट निशी पहासुकाम दीला सेवा पहासुकाम के विशेष अपद्रव्य बहर की सेवा वन सील नवल्ट दीला मेतनी विशेल विशाल विदेश विनिमय क्लब आगे कोहमद की कर्तव्य सल सुम कर गण एक समस्त समाज में कुछ कर ला वेरल तीर पिरीशुद्ध कि सह सागरे पवित्र तबागे में कर्तव्य धनवत्री सह उंग संबंध कर गण उंग संवेदी कर ला विशाल क्रियाकारक राशिया सरसम करगण तीनों मे समुद्र तीर सह विरल तीर पवित्र आगन एक उदाहरण की अनुपल अभी समुद्र प्रतिलाभि ओंट ओं एक संबंध वेला ओंट दीनक रुपया देसी पमन दीमना वीलाने विन पौदल आते संबंधी करने के लिए ओं हर मे विरल तीर पिछुद्ध की कर्तव्य कभी सिद्ध कर पावतीनो मेवागे अभी अपीट तनियम करानी अनेत के वेला पार्टनरशिप दागन सहयोगे एन जी ओ राजनवन संविधान तरुण खंडाया सह सीलम रचयायतन उद्गल आयतन एक समुद्र सह विरल कियने राटे सुंदरात्ते पारसर आरक्षाकर आर्थिक लाभ लागट इसहाटन वेपील कपी सलसुम कर लीन රටේ සුන්දරත්වය වැඩි කරන්න රටේ අලංකාරය වැඩි කරන්න සංචාරක කර්මාන්තයට අත්ලක් වෙන්නේ මේ සියලු තුලින්ම රටේ ආර්ථිකය තව තවත් ඉහළට නංවන්න ඒ තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ බලාපොරොත්තු සැලැස්ම සහ ඉදිරි අනාගතය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන තේ අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම් අපිත් එක්ක දවසේ 7 වෙනි පැය සාකච්ඡාවට එකතුනේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය ඔබතුමියට බෙහෙන්න ස්තුති අපිත් එක්ක එකතුනට හෙට දවසේ සිද්ධ වෙන කාර්ය වගේම ඉදිරි අනාගතයේදී සිද්ධ වෙන හැම දෙයක්ම සාර්ථක වෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම ස්තුතියි හෙට දවසේ අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනේ පැවැත්වෙනවා ඔබටත් පුළුවන් සහභාගී වෙන්න ගල්කිස්ස වෙරළ තීරයේ ප්‍රධාන වැඩසටහන පැවැත්වේ අපි සුදරත් සමුගන් අපි නැවතත් ඔබ මුණ ගැහෙන්නේ ලබන සඳුදා දවසේ උදෑසන 4ට සුබ දවසක්